මෙම දිව්‍ය පූජා යාගය සඳහා බැති බර දායකත්වය ජීවිත කතරේ සියලුම බාධක ජය ගනිමින් දරුවන් සුමකට යොමු කිරීම වෙනුවෙන් දෙවි මහෝත්තමයාණන්ට තුති ප්‍රශංසාවත් සුදෝ පෞලේ හා සාන්ත ආනම් මුනිශ්වරියගේ මැදිහත් පිහිටත් පතා දෙවිඳුන් යදින බැතිබර මවක් විසිනි. මෙම දිවි පූජායාගය සඳහා බැතිබර දායකත්වය දෙවි සමිඳු නිවහන සොයාගිය W. ලලිත් රංජන් රොත්‍රිකු මහතාගේ ආත්මයට නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින බිරිඳ, පුතා, දුව සහ ඥාතීන් විසින්. මෙම දිව්‍ය පූජා යාගය සඳහා බැතිබර දායකත්වය දෙවිපිය සමිඳු නිවහනේ සදාතනික සුය සොයා ගිය ඇන්තනී දයාරත්න හා විනි ෆ්‍රීඩා සෙනවිරත්න යන අයගේ ආත්මයන් හට නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින දියණියන් තිදෙනා, බෑණනුවන් දෙදෙනා සහ මුණුපුරු මිනිපිරියන් දෙදෙනා විසිනි. දින මෙම ශුදෝ දිව්‍ය පූජා යාගය වෙනුවෙන් සිය දායකත්වයේ සැපේ සියලු දෙනා උදෙසා සහ එම පවුල්වල සියලුම අය උදෙසා මෙම දිව්‍ය යාගය ආරම්භයේදී අපි දෙවිඳුන් යදිමු. එසේම වර්බම් රූපවාහිනී නාලිකාවට තම දායකත්වයන් සපයන සියලු දෙනා සහ ඔවුන් අතරින් අද දින තම උපන්දින විවාහ සංවත්සර සමරන සෑම දෙනා උදෙසාත් දෙවිඳුන් යදිමු. අපට ලැබුණා වූ සෑම වර ප්‍රසාදයකටම උන්වහන්සේට අපි ස්තුති කරමු. පියාණන් වහන්සේගේද, පුත්‍රයාණන් වහන්සේගේද, ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත්, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්තේනී මේ දිව්‍යාගයට ශුද්ධවන්තව සහභාගී වන පිණිස සුළු මොහොතක් අපි අපගේ පව් සිහි කොට ඒවා පිළි අරගෙන ඒවාට මනස්ථාපනය වෙමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද, සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය.
එහෙයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බාලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, අපි යාඥා කරමු. අපගේ දෙවි සම්මිදානනී, ඔබ වහන්සේට ප්‍රේම කරන්නන් සඳහා මිනිස් නෙතින් දර්ශනය කළ නොහැකි වූ මහෝත්තම දෑ ඔබ වහන්සේ සූදානම් කළසේක් වේද. ඔබ වහන්සේ වෙත ඉමහත් සෙනෙහසකින් අප හදවා පුරවාලුව මැනව. අපගේ ආශාවන් ඉක්මවා යන ඔබ වහන්සේගේ පොරොන්දු ඉටු කර ගැන්ම සඳහා සියලු දේටත් වැඩියෙන් ඔබ වහන්සේට ප්‍රේම කරන්නට අපට උගන්වුව මැනව. මේ කීදේ බහාශුද්ධහත් මෑනන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබගේ පුත්‍රයාණන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. එසකිල් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මට මෙසේ වදාළ සේක, මනුෂ්‍ය පුත්‍රය, මෙන්න නුඹ ඉතා ප්‍රේම කරන තැනැත්තිය හදිසියේම නුඹෙන් ඉවත් කර ගනිමි. එහෙත් නුඹ විලාප නොකිය යුතුය, නොහැඬිය යුතුය, නුඹේ කඳුළු නොවැගිරිය යුතුය. නිහඬව සුසුම්ලන්න, මලවුන් ගැන නොවැළපෙන්න, නුඹ නුඹේ ජටාව හිසේ බැඳගන්න, නුඹේ වහන් පාදවල දමාගන්න, මුහුණ වසා නොගන්න, මලගෙදර දානය නොකා සිටින්න. මම උදයේ සෙනගට කතා කළෙමි. සවස මාගේ භාර්යාව මලාය මට අනකල ලෙස පසුදින උදයේදී මම කළෙමි. සෙනගද කතා කරමින් නුඹ කරන මේ දේ අපට තේරුම් ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නේහිදැයි මගෙන් ඇසූහ. එවිට මම ඔවුන්ට කතා කොට මෙසේ කීමි. සමිදානන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක, දෙවි ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් වංශයට මෙසේ වදාරන සේක, බලන්න මම නුඹලාගේ උදාර අභිමානයද, නුඹලාගේ නෙත් පිනවන සම්පතද, නුඹලාගේ මන පිනවන අලංකාරයද වන ශුද්ධස්ථානය කෙලසන්නෙමි. නුඹලා අත්හැර ආ නුඹලාගේ දරු දැරියෝ කඩු පහරින් වැටෙන්නෝය. මා කලාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන මලගෙදර දානය නොකා සිටිනු ඇත. නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වලද, නුඹලාගේ පාවහන් නුඹලාගේ පාදවලද වන්නේය. නුඹලා විලාප කියන්නේවත් හනන්නේවත් නැත. නුඹලාගේ අයිතුකම් වලින් නුඹලා ක්ෂය වී ගොස් එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත. මෙසේ එස කිය නුඹලාට සලකුණක් වන්නේය. ඔහු කළ සියල්ල ලෙස නුඹලාද කරනු ඇත. මෙය පැමිණ කල මා මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ බව නුඹලා
දැනගනු ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර අප මැවූ දෙවිපියාණන් අමතක නොකරමු. අප මැවූ දෙවිපියාණන් අමතක නොකරමු. ඔබට දිවිදුන් පර්වතයානන් ඔබ නොසැලකූපවූය. ඔබ මෙවූ දිවිතුමානන් ඔබ අමතක කළවූය. සමිධානෝය දැක ඔවුන්ගේ තූපුතුන් එතුමන් කුපිත කළ නිසා ඔවුන් පිළිකුල් කළ සේක. අප මෙවූ දෙවිපියාණන් අමතක නොකරමු. එතුමානෝ මෙසේ වදාළ සේක. මම උන්ගෙන් මුහුණ සඟවා ගනිමි. උන්ගේ නම කුමැත්තයි පළමි. ඌ කපටි පිළපතකි. අවිශ්වාසී පර පුරකි. අප මෙවූ නිසා ඔහු මා කුපිත කළ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම උන් කුපිත කරවමි. අනුවන සෙනගක් ලවා මම උදවුන් උදහස් කරවමි. අප මෙවූ දෙවිපියාණන් අමතක නොකරමු. සුපවචනද සේකේ ව්‍යවස්ථාව රක්ෂා කිරීමට අපට මනා අවබෝධය දුන මැනව අපගේ මුළු සිතින් එය පිළිපදින්නෙමු. Hallelujah, Hallelujah, Hallelujah.
සමිදානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. මතේ උතුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. සමිදානනි, ඔබ වහන්සේට මහිමය වේවා. වරක් එක් මිනිසෙක් වහන්සේ වෙතාවුත් ගුරු දේවේනි, සදාතන ජීවනය ලබන වස්මා කුමන යහපත කළ යුතුද උන්වහන්සේගෙන් ඇසීය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන්ද? යහපත්ව සිටින්නේ එකම එක කෙනෙකි. එහෙත් ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැයි ඔහුට වදාළසේක. කොයි ආඥාදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මිනි නොමරන්න, කාමමිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියාටද මවටද ගෞරව කරන්න, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල් වැසියාට ප්‍රේම කරන්න යන මේවායි වදාළසේක. තරුණයා කතා කරමින්, මේ සියල්ලක්ම පිළිපැදීමි, තව මට අඩු කිමෙක් දැයි උන්වහන්සේගෙන් ඇසීය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම් ගොස් ඔබ සතු සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගෙහි ඔබට සම්පත් ඇතිවන්නේය. එන්න මා අනුගාමී වන්න ඔහුට වදාළසේක. එහෙත් ඒ තරුණයා ඒකීමාසා දොම්නස්සිතින් යන්න ගියේය. මන්ද ඔහු බොහෝ ධන සම්පත් ඇති කෙනෙක වූ බැවිනි. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිත තුළ තියෙනවා සමහරක් වෙලාවට සමහරක් දේවල් අපි අතහරින්න අකමැති, අපිට අතහරින්න බැරි. ඒ දේවල් සමහරක් ඔබේ මගේ ජීවිතේ ලැබෙන්න ඕන තිබෙන වරප්‍රසාද, ඔබේ මගේ ජීවිතේ අලුත් වෙන්න ඕන තැන්, ඔබේ මගේ ජීවිතයට ලැබෙන්න තියෙන ආශිර්වාද නැති කරන්නක් බවට පත් වෙනවා. අපිට අතහැරෙන්නට නොහැකි තැන. දැන් ඕනම දෙයක් ජීවිතේ අලුත් වෙන්නට නම් පරණ ස්වභාවය ගැලවෙන්නටම ඕනේ, නැති වෙන්නටම ඕනේ. පරණ ස්වභාවය හැමදාම ආපු විදිය ගලවන එක, ඒ දේ අතහරින එක තමයි අපේ ජීවිතේ සමහරක් වෙලාවට අමාරුම දේ. හැබැයි අපි මේ අමාරුම දේ ගැන තමයි වැඩිපුර, එහෙම නැත්නම් මේ අතහරින්නේ, මේ දේ කොහොමද නැති කරගන්නේ කියලා අපි දොම්නස්සිනේ. අපිට පේන්නේ නැහැ ඊට එහා ගිය මහා විශාල ආශිර්වාදයක් තියෙන්නේ. මේ පුංචි දෙයක් මම අතහරින්නට තියෙන්නේ මහා ලොකුවට දැනුණාට, ඊට එහා ගිය මහා සතුටක්, මහා ප්‍රීතියක්, කාටවත්ම ගන්න බැරි ඇතුළාන්ත සාමයක් ජේසු දෙන්නට යන්නේ. ඒ දේ අපිට ගන්නට නම් අපේ ජීවිතේ සමහරක් දේවල් තියෙනවා අතහරින්න ඕනෙම දේවල්. අද ඒ තරුණයාට වුණ දෙයක, තරුණය උන්වහන්සේගේ නීති, උන්වහන්සේ කිව්ව බයිබලයේ තුල තිබෙන සෑම දෙයක් අනුගමනය කරලා පිළිපැදලා හැමදේම කරා. හැබැයි ඔහුට තිබුණු දේ සමහරක් ඒ සැප සම්පත් ධනය ඔහුට බාධාවක් වෙලා තිබ්බා. ඒ බාධාවක් වෙලා තිබ්බ, ඔහු බැඳිලා හිටියා, මේ දෙයට බැඳිලා හිටියා. ඒ ආරක්ෂා කරගන්න, ඒ වැඩි දියුණු කරන්න, ඒට තමයි ફોકસ එක තිබ්බේ. ජේසුත් එක්ක ගමනක් යනවන වෙන ફોકસ අපේ ජීවිතේ තියෙන්න අමාරුයි, තියෙන්න බෑ. උන්වහන්සේ විතරයි ફોકસ කරගෙන යන්නට ඕනේ. උන්වහන්සේගෙන් ફોકસ එක යද්දී එතන ගමන අපිට යන්නට බෑ, අපි වැටෙනවා. ඒකෙන් වහන්සේ කියන්නේ සියල්ලක් මතහැරලා සර්ව සම්පූර්ණ වෙන්න නම්, සර්ව සම්පූර්ණ වෙන්න නම්
සියල්ලක් මතහැරලා යන්නට ඕනේ. අපේ ජීවිතේ අපි බලමු උන්වහන්සේට අපි සමහරක් වෙලාවට මැස්සවිලි නගනවා. අපි උන්වහන්සේත් එක්ක සමහරක් වෙලාවට පොර බදිනවා. හැබැයි අපේ ජීවිතයේ දේවල් අපි අතහරින්නේ නැතුව දුවව, පුතාව, දරුවව, රැකියාව තුල, සමාජය තුල, පල්ලියේ අතහරින්න බෑ දේවල්. හැමදාම මං අල්ලගෙන ඉන්න ඕනේ. මම කරන්න ඕනේ. මම නැත්තම් මේගොල්ලන්ට කරගන්න බෑ. මම නැත්තම් මගේ දරුවන්ට බෑ. නෑ, ඇයි ජේසුට බැරිද? මේ දේ ජේසු දන්නේ නැද්ද? ජේසු දන්නවා. ඔබ සර්ව සම්පූර්ණ වෙන්න. ඔබ බලන්න මේ මොහොතේ ඔබ තුල මොකද්ද ඔබ මේ තද කරන් ඉන්නේ? ඔබ මොකද්ද ගැට ගහගෙන ඉන්නේ අද දවසේ? ඒ දේ උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ බලා ගනී වේදේ. ඔබව සම්පූර්ණ සර්ව සම්පූර්ණත්වයට පත් වේවි. සකලම වෙලේ දෙවි සම්විධාන්නේ අප වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීතෙන් අප ලැබූ හේඳ පොළවේ සරසාරයෙන් සහ මනුෂ්‍යගේ ශ්‍රමයෙන් සෑදනු හේඳ අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වෙනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වෙනසේක්වා. සකලම වෙලේ දෙවි සම්විධානනී අප වහන්සේට පුදන මෙම මිදි රස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ මිදි වැලේ ඵලතාවෙන් සහ මනුෂ්‍යගේ ශ්‍රමයෙන් සෑදනු හේඳ අප සඳහා ආත්මික පානය බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වෙනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වෙනසේක්වා. සහෝදර සහෝදරිනී, මාගේ සහෝබගේ යාගය සර්ව බලධාරී දේවපියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ ස්වභාවයේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානු මෙම යාගය පිළිගන්නාසේක්වා. ස්වර්ගීය පියාණනි, මෙම දිව්‍යාගය මගින් සිදුවන පඬුරුව මාරුව ලෙස ඔබ වහන්සේ අපට දුන් දෑ යලි පිළිගත මැනව ඔබ වහන්සේම අවගේ තිළිණය වී ඔබ පුතුණුවන් මගින් අප වෙත වැඩිය මැනව ඔබ වහන්සේ සදහටම වැඩ සිටින සේක, රජකම් කරන සේක. ආමේන්. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියන් වෙන සමිධානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතු වන්නේය. පරිශුද්ධ පියාණනි, සියලු බලතේ සදාතන දෙවි ස්වාමිනි, සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. ඔබ වහන්සේගේ යහපත්කම නිසා ඔබ වහන්සේ මනුෂ්‍යයා මැවූසේක. ඔබ වහන්සේගේ සාධාරණකම කරන කොට වර්ධටපත් කරනු ලැබූ ඔහු ඔබ වහන්සේගේ දයාවන්තකම නිසා අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් ගලවා ගත්සේක. එම ක්‍රිස්තුස් වහන්සේ මගින් සුර දූතයෝද අනෙක් සුර සේනා සමූහයද ඔබ වහන්සේගේ මහෝත්තම භාවයට ප්‍රශංසා කරති, බයභක්තියෙන් වන්දනා කරති, එක් හඬින් ජයනාද කරති. අප බැගහැපත් වනගෙන මේ හඬ ශබ්දයද ඔවුන්ගේ සාදු නාදයට එක්කොට පිළිගන්නා මෙන් අපි ඔබ වහන්සේගේ ණයද සිටිමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හොසානා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි
හොසනා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒහින් ඔබ වහන්සේගේ ආත්මයානන් අහසින් පතිදවන පිණිමෙන් මෙම පඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අයද සිටීමු. අපේසේ අදිනේ මේ පඬුරු අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන් අනුභව කරන්න මක් නිසාද යත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු ඔවුන් වහන්සේ එසේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාද යත් මේ අභිනව වූ දානන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා බෝධේ සාද සීලු මනුෂ්‍යනුදේ සාද එය වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අපි රහස සමිධානනී ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිධානනී ඔබ වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවන දායක භූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක් සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. සමිධානනී මුළුල්ලුවේ පැතර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමති අපගේ විශ්වෙන්ඩේ රානන්ද මැල්කම් රංජිත් නැමති අපගේ අගරදුගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. මෙම දිව්‍යාගය සඳහා බැති බරව සිය දායකත්වය දැරූ අයගේ සියලුම පවුල්වල දෙවි සමිඳුන්ෙන් කැඳවාගත් සියලු දෙනාගේ මාත්මවල් වෙනුවෙන් මේ මොහොතේ යදිමු. උත්ථානය අපේක්ෂාව තුළ සැතපුණ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතර උන් පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද උතුමන්ගේ වෘත්තු ශුද පතිවූ ශුදෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද ශුදෝ ජුසේ වාස්මුනිදුන්ද සෑම කල්හිම සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවි පියාණනි
ශුද්ධාත්මයන් හා එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව, අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව, පාප අවස්ථාවලට අසුබීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිධානනී, සියලෝ යහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙනමින් ද අපි අවනත වායද සිටමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මග්නිසාදය, රාජ්‍යද, බලයද, මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා, ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා, ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයද සමගියද දානය කළ මැනව, ඔබ වහන්සේ සදහටම වැඩ වසන සේක, රජකම් කරන සේක. ආමෙන්. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කෙනෙක් කාට සාමය පතමු. ලොවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පවහරණ දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයාණෝ, මෙන්න ඔබේ මගේ ජීවිතයේ සියල්ලක් මතහැර වැළඳගත යුතු තැනන් වහන්සේ. ඒ උන්වහන්සේගේ භෝජනයට කැඳ වීම ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනී, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවිමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. ආමෙන්.
දිවි සමිදේවා අද සූදානම් වනුත් නිසා ඔබ මගේ මහිමේ අහගයම්මං අහවයම්මං පිති ඔබ මගේ මහිමේ අහගයම්මං අහවයම්මං පිති ඔබ මගේ මහිමේ අපි ආඥා කරමු කරුණාබරිත දෙවි සමිදානනි මෙම සත් ප්‍රසාදීය භෝජනය භුක්ති විඳිමින් අපි ක්‍රිස්තුස් වහන්සේ හා එක් වූයෙමු. එසේම මෙලෙහිදී ඔවුන් වහන්සේට අනුරූපීවයි පරලොවේදී ඔවුන් වහන්සේගේ මහිමයට සහභාගී වීමේ වරම් අපට දානය කරන මෙන් නවනත වේලා සිටිමු. මේ කී දේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර්ව බලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශ්‍රද්ධාත්මයන් වහන්සේද ඔබ සියලු දෙනාම ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දහම් සුරද පතුරා යමග යන්නට ජේසු තුමෙනි ඔබ සහාය අපට දේවා යමග යන්නට ජේසු තුමෙනි ඔබ සහාය අපට දේවා විශේෂාකාරයෙන් අද දවසේදී මේ දිව්‍යාගය සඳහා බැතිබරදායකත්ව සැපයූ සෑම පවුලක් වෙනුවෙනුත් සමිධානන් වහන්සේගේ සුභාරංචිය මුල්ලෝ පුරාම පතල කරන්නට වෙහෙස මහන්සිවන වර්බුම් නාලිකාවේ සියලු දෙනා වෙනමු දෙමිදුන් යදෙමු. නමෝ මරියනි ප්‍රේපසාද පුර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීනතුරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පලයවන් ජේසුස් ආශිර්වාද ලතාවුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය අපුදෙසා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව. ආමෙන්. සෙල දනාම කියම් සාන්ත කුරුසේ අයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් ස්පීතු සන්තුගෙත් නාමෙන් ආමෙන්. අද දින දේවස්ථානට යාමට නොහැකිව වර්බම් නාලිකාව තුළින් මේ දිවේ ආගයට සහභාගී වූ ඔබ සියලු දෙනාටත් ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. මින් ප්‍රේමින් එකට වෙමි අරුන්නවක් හදලා එකතු වෙලා බැඳ වැටිලා අපි දිවි උතුමන් වදිමු එකතු වෙලා බැඳ වැටිලා අපි දිවි උතුමන් වදිමු
දිව්‍ය පූජා යාගයේ සඳහා බැතිබර දායකත්වය ජීවිත කතරේ සියලුම බාධක ජය ගනිමින් දරුවන් සුමකට යොමු කිරීම වෙනුවෙන් දෙවි මහෞත්තමයාණන්ට තුති ප්‍රශංසාවත් සුදෝ පෞලේ හා සාන්ත ආනම් මුනිශ්වරියගේ මැදිහත් පිහිටත් පතා දෙවිඳුන් යදින බැතිබර මවක් විසිනි. මෙම දිවි පූජායාගයේ සඳහා බැතිබර දායකත්වය දෙවි සමිඳු නිවහන සොයාගිය W. ලලිත් රංජන් රොත්‍රිකු මහතාගේ ආත්මයට නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින බිරිඳ, පුතා, දුව සහ ඥාතීන් විසින්. මෙම දිව්‍ය පූජා යාගයේ සඳහා බැතිබර දායකත්වය දෙවිපිය සමිඳු නිවහනේ සදාතනික සොය සොයා ගිය ඇන්තනි දයාරත්න හා විනි ෆ්‍රීඩා සෙනවිරත්න යන අයගේ ආත්මයන් හට නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින දියණියන් තිදෙනා, බෑණනුවන් දෙදෙනා සහ මුණුපුරු මිනිපිරියන් දෙදෙනා විසිනි.